ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම කමිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි ක්‍රියාකලාපයේ හේතුවෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. කාදිනල් හිමි පවසයි. රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම තමන්ගේ නෑදැයින්සේ දකින හිටපු ජනපති මෛත්‍රී. මෝස්තරයට විකල්ප තෝරන්න එපා. පොහොට්ටුවේ අත්දැකීම මතක තියාගන්න. සජිත් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන තත්ත්වයක් පවතින බව කොළඹාගර දුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රහාරය දැනගෙන වළක්වන්න කටයුතු කළේ නැති බුද්ධ්‍යංශ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නිලතල ලබා දීමෙන් නීතිය විහිළුවක් බවට පත් කර ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසම විසින් ප්‍රකාශනය කරන ලද තිතනම් ග්‍රන්ථය දොරට වැඩුම අද දින සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රදුගුරු මණ්ඩලයේ සභාපති දේවධර්මචාර්ය වින්ස්ටන් ප්‍රනාන්දු රදුගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්වේ. ඒ ගැන අපි ඇත්ත වශයෙන් බලවත්සේ කනගාටුවට පත්වෙනවා. ඒ පිළිබඳව වළක්වන්නට මුකුත් නොකරපු රාජ්‍ය නායකයෝ සහ උසස් බුද්ධි අංශවලින් නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස් වීම ලබා දීලා මේ නීතියේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විහිළුවක තත්ත්වයට පත් කරලා තියෙනවා. මෙතනදී මම කතා කරන්නේ අපේ පාස්කු ප්‍රහාරයට අහුවෙච්ච වින්දිතයන් ගැන පමණක් නොවේ, මුළු රටම ගැන. මොකද මේ ප්‍රහාරවලින් මැරුණේ කතෝලිකයෝ විතරක් නෙවෙයි, මේ ප්‍රහාරවලින් බෞද්ධ අය, හින්දු අය, මුස්ලිම් අය, ක්‍රිස්තියානි අය බොහෝ දෙනෙක් මැරුණා. ඒ නිසා මේ ප්‍රහාරවල මේ ලේවලට එදා බලේ හිටිය අයත්, ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරපු අයත්, මේ ලේවලට ඒ මුස්ලිම් අන්තවාදීන්ට සහය දැක්වූ අයත් සියලු දෙනාම වග කියන්නේ. ඒ වගේම මේ රට තුල ජාතීන් කෙටවීම, ආගම් කෙටවීම පදනම් කරගත්තු ඇතැම් සංවිධානත් වග කියන්න ඕනේ මේ ලේවලට. මහපොළොවට ගැලපෙන නීතියක් තවමත් අපේ රටේ ස්ථාපිත කර නැති බව එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන්ගේ ලිඛිත සහ වාචික අදහස් ලබා ගැනීම අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කළා. එක රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන් මෙම අවස්ථාවට එක්වුණා. එක රාජ්‍යයක පැවතිය යුත්තේ එක නීති පද්ධතියක් කියන කාරණාව පිළිබඳ විශාල සාකච්ඡාවක් රටේ තිබුණා. විවිධ මැතිවරණ මේ අවස්ථාවලදී මෙවස් සාකච්ඡා කෙරුවා. හරියට මහපුරවේ යථාර්ථයක් කරගන්න කවමත් අපි අපෝසත් කරගන්න අවාසනාවකට අපි අත්විඳින්න තියෙන ඇත්ත හරිම අමිහිරි. අධ්‍යාපනයෙන් බෙදලා, පාසල් පද්ධතිය මුල ඉඳලා බෙදලා අපි එක රටක් කියලා කිව්වට සමහර ප්‍රාන්තවලදී සමහර ස්ත්‍රීවලට කිව්වහම ඒවැයි ක්‍රියාත්මක වෙන්නේ කොහොම ආරෝපික නීති. රජයේ නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේ බොහෝ ගැටලු ස්ලාම් නාමයෙන් මෙන්න ආධමික මූලධර්මවාදී කල්ලි මරාගෙන මැරෙන තැනටම වැඩිදියුණු වෙමින් සංවිධාන සියයකට අවසන් ප්‍රමාණයක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. තවමත් අපිට බැරි වෙලා තියෙනවා අපට ගැළපෙන මේ පසට පොළවට ගැළපෙන නීති පද්ධතියක් ගොඩනගා ගන්න. මානව හිමිකම් කඩකිරීම සිදුව ඇද්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභාව හෝ කමිටු අනාවරණය කරගත තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මස 21 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර HMD නවස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම පත් කළා. මෙම කොමිසමේ පළමු වාර්තාව 2021 ජූලි මස 21 වන දින ජනාධිපතිවරයා වෙත බහර දීම
සිදුපුනා. පිටු 107 කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේදී යුද්ධයට මුහුණ දුන් සහ එය ආශ්‍රිත අධ්‍යක්ෂ සහිත යාපනයේ සහ කිරිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා. බෞද්ධ උපදේශක සභාව 13 වන වරට ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය කර ඇත්තේ. නව ආගමික ස්ථාන ඉදිකිරීම සහ පවත්වාගෙන යාම, ඉරු දින දහම් පසල් පවත්වාගෙන යාම, කතිකාවත් සහ විහාර දේවාලකම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධන යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිලට ගත යුතු බව සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලයදී අත්වු ඉරණම පිළිබඳව සිතා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කතාව වැඩි, කයිවාරුව වැඩි, සංදර්ශනය වැඩි, ප්‍රවෘත්ති සාකච්ඡා තියයි, ප්‍රවෘත්ති නිවේදන තමයි, හෝටල් වල සම්මන්ත්‍රණ තියයි, ලොකු වියදමක් දරලා වෙනත් සැලකිලි ක්‍රියාත්මක කරයි. එවන් තත්වයක් තුළ රටට අපි ආදර්ශයක් ලබා දෙනවා. නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ක්‍රියාත්මක කරන්න. මේ රටේ ඉතිහාසය පුරාවටම ක්‍රියාත්මක වුණු මේ බුරුකාර වංචාකාර මිනිස්සු රවටන මිනිස්සු අන්ධවන රැවටිලි දේශපාලන, කයිවාරු දේශපාලන, කතාවට පමණක් සීමා වුණු දේශපාලන, ඒක නෙවෙයි රටට වැදගත් වෙන්නේ. රටට වැදගත් වෙන්නේ සේවයයි. මේ රටේ අනාගතය සහ වර්තමානය දෙකම බාර ගන්න ඕන වැඩක් කරන්න පුළුවන් කණ්ඩා. දැන් අද දවසේ මේ ආණ්ඩුව එපා වෙලා විකල්පයක් හොයන්න යන මොහොතක දැනුත් පටන් ගන්න තියෙන විවිධ කණ්ඩායම් අන්දවන්න. දැන් අලුත් මෝස්තරයක්, අලුත් ෆැෂන් එකක්. හැබැයි මම එකක් කියන්නම්. කතාව දක්ෂ ඇති. කතාව ගැඹීර වෙන්න පුළුවන්. වැඩ නැහැ. වැඩ බෑ. කරුණා කරලා අර පොහොට්ටුව තෝරාගත්තා වගේ අර නිකන් මෝස්තරයට විකල්ප තෝරන වෙනුවට මං කාරුණික ඉල්ලීමක් කරන ඔබ සියලු දෙනාගෙන්ම වැඩකාරය කොට්ටාසයක්, වැඩක් කරන්න පුළුවන් කොට්ටාසයක්, ඒ හැකියාව දක්ෂතාවය අපි සතුව තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ජාති ආගම් ભેදයකින් තොරව මෙරට සෑම පුරවැසියෙකුම සිය නෑදෑයෙකු ලෙස සලකන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි මහා සමුළුව අබතමින් මට උතුරද දකුණද නැගෙනහිරද බටහිරද කියලා ප්‍රශ්නයක් නැහැ. මේ රටේ හැම පළාතක්ම සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හේ සෑම ජනතාවම මම සලකන්නේ මගේම නෑදෑය විදියටයි. මගේ පපුවේ හෘද සාක්ෂිය තියෙන්නේ මේ සියලු ජනතාව තුළ සදාකාලික ස්ථිර සාමයක් ඇති කිරීම හැමදාම අපි කළ යුතුයි කියන එක. මේක පක්ෂ රැස්වීමක්. ජනපතිතුමා කතා කරපු ආපහු එළවන යන්න එපා. වලර පැපරාසි වගේ දුවන්න නෑ. ඉතින් බාලා ආවේ සර්ගෙන් වොයිස් කට් ගන්න නෙමෙයිනේ. මේ රටේ මාධ්‍යවල තියෙන ප්‍රශ්නේ ඕක තමයි. පුතුමාලා අර මයික් ටික ගහන ඉන්නකොට ජනපතිතුමා කතා කරා. ඉතින් ඒ ටික ඉවරම ආයුධුවකට යනවා, මයික් එකක් අල්ලන, තව කැලටියක් අල්ලගන්න. තාම දැන අධිකරණ ක්‍රියාමාර්ගයක් යනකොට ඒකට අපිට උත්තර දෙන්න බෑනේ. ඒක අධිකරණයේ තියෙන ක්‍රියාවලිය. රඟපෑමක් සහ පැලස්තර දැමීමක් එක පැත්තකින් අල්ලලා වහන්න හදනවා, අනිත් පැත්තෙන් යනවා. කරුණා කළා ප්‍රශ්නයට විසඳුම උන රටට. අද මේ සර් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, භූමි තෙල් නැහැ. හෙට එදා වේලටුවස් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඒ තිබෙන කොන්දේසි සියල්ලක් වහාම රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ඉඩකඩ සලස්වන්න. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් ඉන්නවා. රජයට රටේ ජනතාවට ජීවත් වීම සඳහා අයිතිය තහවුරු කළ දෙන්න.
දැන් බදු සහන දෙන්න බලයට ආපු ආණ්ඩුව දැන් 114ක ආදායම් බද්දට අමතර තව 125ක් අධිභාර බද්ද ගහලා තියෙන සමාගම නැති කරන තත්ත්වේ උදා කරලා තියෙනවා. අපේ කිසිම ඉඩමක් විකුණන්නේ නැහැ. අපි ඉඩම් බදු දෙනවා. ඊටම බදු දෙන්නේ මේ සංවර්ධන කටයුතු සඳහා. මේ සෑම දෙයක්ම ඉතාමත්ම පාරදෘශ්‍ය විදියට ලන්සු කැඳවල විවෘතට එන්න ක්‍රමයට කරලා තියෙන්නේ. කවුරු හරි පවුලක් ඉන්නවා. උටේ පවුලට දැන් නන්නත්තර වෙලා ඉන්නේ. අල්ලපු ගෙදරින් ණයක් ගන්නවා. අරගෙන ඉවර වෙලා එදා වෙලා හරි ගස්ස ගන්නවා. ඉතුරු සල්ලි ටික තියනවා නම් තව ණය ගත්ත කෙනට ඉතුරු ටික දෙනවා. අරගෙන ඉවර වෙලා ඒ සල්ලි ටිකෙන් ඊට කලින් ණය ගත්ත කෙනාට සල්ලි දෙනවා. ඔය වගේ වැඩක් තමයි මේ රටේ කරන්නේ. රටේ වාසනාවට මේ අරමුද තියෙන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙන්නේ. එහෙම නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණා නම් එතුමා නිර්දේශ කරපු ප්‍රතිබිබී ඉන්න විතරයි. හැමදාම නෑ, එක්ක සිමෙන්ති නෑ, එක්ක කිරිපිටි නෑ, එක්ක කන්න නෑ, එක්ක බෙහෙත් නෑ. මෙහෙම කොහමද රටක් යන්නේ? මේ රට පට්ට අසරණ පට්ට අනාථ භාවයකට පත් කරලා තියෙනවා. කරුණා කරලා අපිව බේරගන්න, අපේ රට බේරගන්න, අසාර්ථකලා තියෙන ආර්ථිකය ගොඩනගන්න උදව් වෙන්න කියන කාරණේ ජනතාව අපිට ඉල්ලනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. යුනිලිවර් ආයතනයේ ප්‍රමුඛතම වෙළඳ නාමයක් ලෙස පෙයාස් වෙළඳ නාමය හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ නව පෙයාස් නිෂ්පාදන ලංකාව පුරා විසිරී ඇති රෝහල් 42කට පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෙවන විට ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහනේ ප්‍රථම අදියර සංකේතවත් කරමින් කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට නව පෙයාස් නිෂ්පාදන පරිත්‍යාග කිරීම අද සිදු වුණා. ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින උළෙලට සමගාමීව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානය කරනු ලබන වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් තරගමාලාවන්හි ප්‍රථම අංගය ලෙස මධ්‍යම ආසියානු ප්‍රථම වෙරළ වොලිබෝල් තරගමාලාව සංවිධානය කර තිබෙනවා. මෙම තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර එය අද සහ හෙට යන දෙදිනක් පැවැත්වෙන්නේ මේගමුව බීච් පාර්ක් වෙරළ තීරයේදී. මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ මයිලෝ සන්නාමයයි. නිෂ්පාදනයක් විදිහට අද දවසේ අපිට හැකියාව තියෙනවා දකුණු ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ අනුග්‍රහක දායකත්වය විදිහට අපිට සම්මාදන් වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් බීච් වොලිබෝල් කියන ක්‍රීඩාව පාසල් මට්ටමේ දිනන කෙනෙක් තමයි අද පුහුණු කඳවුරක් පවත්වනවා. මේ ආරම්භයත් තමයි අද විතර පවතින්නේ. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපේ විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලුත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.